අයිබෝන් සුසන්ස් කිචන් YouTube channel එකට වෙනද වගේ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ පීසා ඩෝ එකක්. ඉතින් ඉතාමත් පහසුවෙන් ගෙදරදීම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් පීසා ඩෝ එකක් හදාගන්න විදිය අද මම ඔයාලට අරගෙන ආවා. ඉතින් ඕනම වෙලාවක මේ විදියට අපිට පීස් එකක් හදාගන්න පුළුවන්. මුලින්ම කරන්නේ මේ වගේ පොඩි බෝල් එකක් අරගෙන ඒකට ඊස්ට් එකතු කරගන්නවා. ඊස්ට් තේ හැඳි දෙකක් මම එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකටම සීනි මේස හැඳි දෙකකුත් දාගන්නවා. මම මේ පිටි කප් 3කින් හදාගන්න ප්‍රමාණවල තමයි අරගෙන ආවේ. ඊට පස්සේ මද රශ්නි වතුර ඕන වෙනවා. මද රශ්නි වතුර මම මෙතෙන්දි කප් එකක් දාලා හොඳට කවලම් කරගන්නවා. ඊස්ට් ටික, ඒ කියන්නේ හොඳ ඊස්ට් නම් මිනිත්තු 5ක් යද්දි ඇක්ටිව් වෙනවා. ඉතින් මෙන්න මේ විදියට හොඳට කවලම් කරලා අපි වහලා පැත්තකින් තියන්න ඕනි. මිනිත්තු 5ක් විතර යද්දි ඔයාලට පේනවා පෙනපෙන වගේ උඩට ඇවිල්ලා තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී ඇරලා බලන්න, මේ බලන්න මෙන්න මේ විදියට හොඳ ඊස්ට් එකක් නම් ඉක්මනටම ඇක්ටිව් වෙනවා. මේ වගේ හොඳට පෙනත් එනවා. මේ වගේ හොඳට පෙන ඇවිල්ලා නැත්නම් ඔයාලට තේරුම් ගන්න තියෙන හොඳ ඊස්ට් එකක් නෙමෙයි. ඉතින් මම අද පිටි කප් 3ක් අරගෙන තියෙනවා. පිටි දාගන්න එව නම් මම ඔයාලට අරගෙන ආවේ නැහැ. ඒ වගේම ලුණු එකතු කරගන්නවා තේ හැන්දක් විතර. ඊට පස්සේ මම ඊස්ට් මිශ්‍රණය එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් මේ සඳහා බටර් හෝ එහෙම නැත්නම් ඔලිව් ඔයිල්, එහෙම නැත්නම් එළවලු තෙල් මේ සඳහා යොදා ගන්න පුළුවන්. එහෙම නම් මේ සැහැඳි දෙකක් විතර දාගන්න. අද මම ඔයාලට අරගෙන ආවේ ඒ මොකවත් නැතිව හරිම සරල විදියට ඕනම කෙනෙකුට පීසා ඩෝ එකක් ගෙදර හදාගන්න විදිය. ඊට පස්සේ මේ සියල්ල එකතු කරලා අතේ නොඇලෙන පදමට එනතුරු මෙන්න මේ වගේ ඩෝ එකක් ආකාරයට හදාගන්න ඕනේ. ඊට පස්සේ මේසයක් උඩට දාලා මෙන්න මේ විදියට නීට් කරගන්න. ඇඟට ලොකු බරක් දෙන්නේ නැතුව හරිම සැහැල්ලුවට මෙන්න මේ විදියට නීට් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ රවුමට ඒ විදියට නීට් කරගන්න. ඊට පස්සේ බලන්න ඔයාලා ඇඟිල්ලෙන් මේ විදියට ඔබල බැලුවහම පිටි ඩෝ එක මැද ඒක දැනගන්න පුළුවන් හරිම සොෆ්ට් ගතියට එනව උඩට. ඉතින් ඊට පස්සේ මේ වගේ අපි හදාගත් බෝල් එකේම තෙල් ටිකක් වටේට ගාලා හදාගත් පිටි ඩෝ එක මේ විදියට දාලා තියාගන්නවා. ඉතින් මේ පිටි ඩෝ එක ඩබල් සයිස් වෙනතුරු තියාගන්න ඕනේ. සමහර වෙලාවට පැය භාගයක් වගේ මේ පිටි ඩෝ එක ඩබල් සයිස් වෙනවා. සමහර ඊස්ට් අනුව ඒක කාලය වෙනස් වෙනවා. සමහර විට පැයක් විතර යනවා. ඉතින් පැය භාගයක් පැයත් අතර කාලයක් යද්දි මෙන්න මේ වගේ ලස්සනට ඩබල් සයිස් වෙනවා. අන්න ඉතින්දි වායු බුබුලු අයින් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අතින් තද කරලා හොඳට වායු බුබුලු අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ නැවතත් මම මේ සෙවුඩට මේ විදියට දාගන්නවා. දාලා හොඳට නැවතත් වායු බුබුලු ටික අයින් කරලා මේ වගේ ලස්සන පිටි ඩෝ එකක් හදාගන්නවා. ඊට පස්සේ තමයි ඉතින් අවශ්‍ය ප්‍රමාණයට වෙන් කරගෙන ඔයාලගේ පීසා ට්‍රේ එකේ සයිස් එක අනුව කොටස් කරගෙන පීසා එක හදාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා දැක්කා හරිම පහසුවෙන් ගෙදර තියෙන දේවල් යොදාගෙනම මේ පීසා ඩෝ එක කොහොමද හදාගන්නේ කියලා. ඇත්තටම මේ පිටි ඩෝ එකෙන් ඔයාලට ඕනම කෑම වර්ගයක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති නම් මේකට තව දේවල් එකතු කරන්නත් පුළුවන්. මම අද ඔයාලට කියලා දුන්නේ හරිම සරල විදියට හදන ක්‍රමයක්. ඉතින් නැවතත් මෙවැනිම රසවත් වීඩියෝකින් ඔයාලා හමු වෙනතුරු සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් පුංචිම පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න.